මෙම අස්ගිරි රජමහා විහාරයේ තුලින් විශාල ශෛලමය ලේඛනයක් හමු වී තිබෙනවා. නමුත් තාක්ෂණික දියුණුව නොතිබුණු මීට වසර 150කට 200කට වසර කාලයක් තුලදී මෙම විහාරයේ සංරක් මෙම විහාරයේ සංවර්ධන කටයුතු කිරීමේදී මානවයා තුල තිබුණු අනවබෝධය නිසා මෙම ශෛලමය ශිලා ලේඛනයට යම් හානියක් සිදු වෙලා තිබෙනවා. එම ශිලා ලේඛනයේ කොටසක් පමණක් වර්තමානයේ ශේෂ වෙලා තිබෙනවා. එම අපේ මුතුන් මිත්තන්ගේ නොදැනුවත්කම නිසා දැඩි ලෙස හානියට පත් වුණු එම ශිලා ලේඛනයේ එක් කොටසක් වර්තමානයේ මෙම බෝධින් වහන්සේගේ ප්‍රාකාරයට බද්ධ කොට ධම්මඥමවා තිබෙනවා. මෙම ලේඛනය විශාල ලෙස නිර්මාණය කර තිබෙනවා. එම ලේඛනයේ මීට වසර 100කට පමණ පෙරදී 150කට පමණ පෙරදී අපේ මුතුන් මිත්තන් විසින් නොදැනුවත්කම මුල් කොටගෙන මෙම ශිලා ලේඛනයේ විනාශයට පත් කරලා තිබෙනවා. එම ශිලා ලේඛනයේ අපිට මෙතනින් පෙන්නුම් කරනවා අනවබෝධයෙන් යුක්තව යම්කිසි චේතනීය වීමක් තුළින් මේ වටිනා ශිලා ලේඛනයේ විනාශ වෙලා ඉන් කොටසක් පමණ මෙම බෝධි පාකාරයට සම්බන්ධ කොට බද්ධ කරලා තිබෙනවා. මෙම ලේඛනයේ මෙම ශේෂ වෙලා තිබෙන කොටසේ වක අකුරු තුනක් පමණ දක්වලා තිබෙනවා. මේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස පමණ සීගිරියේ කුරුටු ගීත වලට සමාන අක්ෂර මෙම ලේඛනයේ අකුරු වල ගැබ් වෙලා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ අගභාගයේ 5 වන සියවසේ මුල් අවධියට වගේ කාලයට අයත් වන මෙම අකුරු වලින් කියවෙන්නේ මෙම විහාරය අනුරාධපුර යුගයේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ ඓතිහාසික වශයෙන් වැදගත් වන බවයි. මෙම ලේඛනයේ ශේෂ වෙලා තිබෙන මේ කොටස තුල අකුරු තුනක් දක්වන ලැබෙනවා. මේකේ මෙතන වයන්න, තයන්න සහ මෙතන කයන්න තිබෙනවා. ඒ බ්‍රහ්මී අක්ෂර ක්‍රමිකව විකාශනය වෙලා ශේෂ වෙලා තිබෙන මෙම වචනේ වතක. මේ ශිලා ලේඛනයේ සම්පූර්ණ කොටස දක්වන නොලැබෙන නිසා මෙම ලේඛනයෙන් කියවෙන්නේ කුමක්ද කියන එක පිළිබඳව නූතන පුරාවිද්‍යාඥයින්ට පවා හඳුනා ගැනීම නොහැකි වෙලා තිබෙනවා. නූතන විද්වතුන්ගේ මතය වෙලා තිබෙන්නේ මෙම ප්‍රාකාරය තුල තිබෙන මෙම ගල් මේ කියන මේ ගල් කැපිලිවල අනිත් පිටුපස මේ ලේඛනයේ ඉතුරු කොටස තිබෙන්න ඇති බවයි. නමුත් අවාසනාවකට අපිට මේ ලේඛනයේ ශේෂ වෙලා තිබෙන්නේ මෙම කොටස විතරයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුලින් අනාගතයේදී මේ බෝධි ප්‍රාකාරයේ යම් කැණීමකට ලක් කරලා මෙම ලේඛනයේ සෙසු කොටස් බද්ධ කොට මෙම ලේඛනයෙන් කියවන අරුත ලෝකයාට අපේ රටේ ඉතිහාසයට දායාද කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී කටයුතු යොදවනවා.